පොඩි ලස්සන මේ දුවෙක් හිටියා. එයා තාත්තගෙන් නිතර අහන ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි තාත්තේ අවුරුදු 16 දි මට ඔයා මට දෙන තෑග්ග මොකද්ද කියලා. අවුරුදු 16. දැන් මේ අවුරුදු 6-7 ඉඳන් අහනවාද? මට 16 වුණාම තාත්තේ ඔයා මට මොනවද දෙන්නේ? තාත්තේ කියන මට කිස් එකක් දෙන්න. කිස් එකක් දෙන්න. මොනවද මට දෙන්න? 16 වුණාම ඔයාට 16 වලට පුතේ තව කල් තියෙනවද? වාර තාම 7 නේ. ආ. 7යි නේ තාම. කොච්චර කල් දෙනවා 16 වලට? ආ. 16 වලට මොනවද දෙන්නේ කියලා අපි 16 ළඟ තාපම් බලමු. හරි. ඒත් ඉතින් හැමදාම ඔක අහනෝනේ. අවුරුදු 15 වුණා ඔහම ගිහලා කාලය යනවානේ මාරෙක්මන්. හරි. ඉතින් කාලය ගත වෙලා එයාට 15 වුණා දැන් 15යි. හරි. ටීනේජර්. කෙල්ලට හොඳටම අසනීපුණා. හොස්පිටලයිස් කරා. ඩොක්ටර්ස්ට ඉතින් සුපුරුදු පරිදි දවස් ගාණක් ගියා. ඔක්කොම පරීක්ෂණ ටික කරලා ඇත්තටම ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගන්න තාත්තට එන්න කියලා කිව්වා. තාත්ති ගියා. පොඩ්ඩ ඇඩ්මිට් කරලා ඉන්නේ. ඩොක්ටර් කිව්වා ආගේ රූම් එකට එන්න කියලා. එල කිව්වා තාත්ති පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තාත්තාන ඩොක්ටර් මොකද්ද? ලොකු කලබලයක් නැතුව මේක අහගෙන ඉන්න මේ පොඩ්ඩට අපිට හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න වෙයි. හදවතක් බද්ධ කිරීමේ සත්කමක් කරන්න වෙයි. එව නැතුව නම් මේ දුගේ ලයිෆ් එක ටිකක් අනතුරුදායක තත්ත්වෙ තියෙන තාත්ති කියලා. මං හිතන්නේ මේ දෙමව්පියන් ගැනුත් තාත්තා කෙනෙකුට දුවෙක් ගැන හඬ නොලැබෙන්නම ඕන දෙයක් නේ. අනිවාර්යෙන්. මේ වෙලාවේ තියෙන ඉමෝෂන්ස් ගැන අපි කතා කරලා වචන කරලා අපිට මෙතන ළඟපාන්න බෑ. ඒවා වෙන දේවල් තාත්තගේ හදවත නතර වෙන්න ඉස්සෙල්ලාම නේ. දැන් හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කියන එකත් මේ ආවට ගියාට කාගෙන් හරි කොහේ හරි තියෙනවා කරන් තියන්න බෑ. ගැලපෙන්නේ බෑ. හරිද? ගැලපෙන්න ඕනේ. මේවන පරීක්ෂණ තියෙනවා ගොඩක් කරන්. නමුත් ඩොක්ටර් කියනවා ජීවිතේ බේරගන්න නම් අපිට මේ වැඩේ කරන්නම වෙනවා. නැත්තම් මේක out of our hands. අපේ පාලනය කර හැකි මට්ටමේ නෙවෙයි. අපේ අතේ නෙමෙයි මේක දියුණු යතේ තියෙන වැඩ. ඒ වගේම ඩොක්ටර්ස්ලා කියනවා මං අහලා තියෙනවා. අපිට කරන්න පුළුවන් අපි හැමදේම කරා කියන කතාව මං ඩොක්ටර්ස්ලාගෙන් අහලා තියෙනවා. මේ තාත්තත් අහන්නේ මේ වගේ කතාවක්. තාත්තා කඳුළු පිහදාගෙන දුව ඉන්න රූම් එකට යනවා. දුව ඉන්නවා මේ සේ ලයින් එකක්වත් දාලා. ඒක පොඩි අත්වලට කැණිවල ගහලා එහෙම නේද? නැත්තම් කටු විදලා 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 අත්වල හැමතැනම කටු විද සිදුරු තියෙනවා. ඒ පාරවල් තියෙනවා. හරිම වේදනාවක් ඒක. දුවහන තාත්ති මොකද ඩොක්ටර් කිව්ව මාව සනීප කරන්න බෑ කිව්ව නේද කියලා අහනවා. දැන් අවුරුදු 16ට ඔන්න මෙන්න. නෑ පුතේ එහෙම කිව්වේ නෑ ඩොක්ටර්. ඩොක්ටර් කිව්වා ඔයාට බය වෙන්න දෙයක් නෑ කියලා කිව්වා. නෑ තාත්ති මන් දන්නෝ. ඒක නෙමෙයි තාත්ති. ඔයා මට දැන් අවුරුදු 16ට ඔයා මට දෙන තෑග්ග මොකද්ද? ආයි අර ප්‍රශ්නේ අහනවා දුව. තාත්තා කියනවා මේ ඔයාට දෙනවා පුතේ මන් තෑග්ගක් බලන්නකෝ. අනිවාර්යෙන් ඔයාට ආස හිතෙන තෑග්ගක් මන් දෙනවා. තාත්තා කියනවා. කොමාරි මේ කතාව ටිකක් ඇදිලා යනවා. හා. ටික දවසක් යනකොට තාත්තා නැහැ. ආ. වෙනදා පුතා තාත්තා ඉන්නේ නැහැ. හ්ම්. හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරනවා. හ්ම්. හෘදයක් බද්ධ කිරීමේ සත්කම වෙනවා. හ්ම්. දුව ගෙදර යනවා. ගෙදර ලියුමක් තියලා තියෙනවා. ඒ ලියුමේ තියෙනවා පුතේ ඔයා මේ ලියුම කියවනවා නම්. හ්ම්. ඒ කියන්නේ පුතේ දෙයියන්ගේ පිටින් හැමදේම හොඳට සිද්ධ වෙලා. ඔයා හැමදාම අහනවානේ පුතේ ඔයාට අවුරුදු 16 දි මම දෙන තෑග්ග මොකද්ද කියලා. මට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග මම පුතාට දුන්නා. මගේ හදවත මම පුතාට දුන්නයි කියලා. මේ කතාව ඇහුවාම ඔබට කිසිසේත්ම මේක විශ්වාස කරන්න ගලප ගන්න එහෙම වෙන්න පුළුවන්ද? උන් ප්‍රශ්න ගොඩාක් ඔබ ගාව තියෙනවා. අනිවාර්යයෙන්. මටත් ඒ ප්‍රශ්න ටික තියෙනවා. හැබැයි මම මේ කතාවට කැමතියි. ඒක සිද්ධ වෙන්න පුළුවන් කතාවක් නෙමෙයි කියලා ඔබට දැන් හිතනවා වගේ මටත් හිතුණා. හැබැයි කතාවට මම හරිම ආසයි. ඇයි? තාත්තලා එහෙම නිසා. අනිවාර්යෙන්. දැන් ෆාදර්ස් ඩේ කියලා එකක් පහ වුණා. ඒක ෆාදර්ස් ඩේ වලට වඩා ලස්සනයිකට තාත්තලාගේ දවස කියලා කිව්වා. හැබැයි ඉතින් ඇත්තටම තාත්තලාට එහෙම දවසක් තියෙනවද කියලා කියන්න මම දන්නේ නැහැ. සමහර වෙලාවට මේ අපි ඇත්ත එක කතා කරනොත් එච්චර ලොකු වෙලාවක් වෙන් කරගන්න මගේ ජීවිතේ තේම ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් කොහොම වුණත් ඒගොල්ලොත් එක්ක කොච්චර කතා කරත් ඒගොල්ලෝ වෙනුවෙන් මොනතරම් දේවල් කරත් ඒගොල්ලෝ කරපුවට නම් අපිට කරලා ඉවර කරගන්න බෑ. ඒ නිසා අපට පුළුවන් දෙයක් අඩුතරම මේ මිනිසුන්ට ආදරය කරන්න. මේ මිනිසුන්ට මේ වයසේ තියෙන ලොකුම දේ තමයි කවුරු හරි කතා කරන්න ඉන්නේ. ඒක ඇත්ත. ආල බලන්න. අම්මා සඳකි මම ඒ ලොව සෙනෙහසක කවුරු